මමද කතා කරන්න යන්නේ චිත්‍ර කලාවේ ශ්‍රේෂ්ඨ කලාකරුවන් දෙදෙනෙකු අතින් නිමවුණු විශේෂ සිතුවම් කීපයක් ගැන. ඉතාලියේ පුබුදු යුගයේ ශිල්පීන් අතර ශ්‍රේෂ්ඨ කලාකරුවෙකු වශයෙන් අද්විතීය තනක් හිමි කරගත් පුද්ගලයෙක් තමයි ලියනාඩෝ ඩාවින්චි. මොහු උපත ලබා ඇත්තේ ෆ්ලොරන්සි වින්චි නගරයේ. ඔහු අධ්‍යාපනය ලැබුවේ ෆ්ලොරන්ටයින් චිත්‍ර ශිල්පී ඇන්ඩ්‍රියා ඩෙල් වෙරිචියෝගේ චිත්‍රාගාරයේ. මොහු පැලියොන්ටොලොජි ඉග්නොලොජි හා ගෘහ නිර්මාණ ශිල්පයේ පියා ලෙස හඳුන්වනවා. සංගීත ගණිත ඉංජිනේරු ශිල්පයේ චිත්‍ර කලාව හා මූර්ති කලාව කෙරෙහි හසල දැනුමක් ලබා සිට ඩාවින්චිගේ බිහිවූ කලාකෘති අතර මොනාලිසා, අන්තිම රාත්‍රී භෝජනය සහ වර්ජින් ඔෆ් ද රොක්ස් යන කෘතීන් බොහෝ ජනප්‍රියයි. මොහු සිතුවම් කළ අන්තිම රාත්‍රී භෝජනය යන සිතුවමින් පෙන්වා දෙන්නේ ක්‍රිස්තුතුමන් තම ගෝලයන් සමග මරණයට පෙර දින රාත්‍රී භෝජනගත අවස්ථාව. මේ මානව රූප 13ක් පෙනෙන්නට තිබෙනවා. චිත්‍රයේ මැද කිතුතුමන් හා දෙපසේ තුමාගේ ගෝලයන් දැක ගන්න පුළුවන්. එසේම තමා පාවා දෙන බව ජේසුස් වහන්සේ ප්‍රකාශ කළ විට ගෝලයන් 12 දෙනා අතර ඇති ව්‍යාකූලත්වය මෙන් නිරූපණය වෙනවා. එම සිදුවීම තට්ටු ගොඩ නැගිල්ලක සිදුවීමක්. එය භෝජන ශාලාවක්. කලාත්මක අතින් බලන විට ගොඩනැගිල්ලේ පර්යවලෝකන ලක්ෂ්‍යයත් දොරටු තුලින් පෙනෙන කඳුකර භූමියත් මානව රූපවල ස්වභාවික ලක්ෂණ හා හැඟීම්බර ස්වරූපයත් වර්ණ ගැලපීම හා රූප සම්පින්දනයත් අතින් මෙහි තිබෙන උසස් බව දක ගන්න පුළුවන්. මෙම සිතුවම ඉතාලියේ මිලාන්හි සාන්ටා මරියා ඩෙල් ග්‍රේසි ආරාමයේ බිත්තියක සිතුවම් කර තිබෙනවා. ලියනාඩෝ ඩාවින්චි ශිල්පියා තේ නිම වූ සිතුවම් අතර මොනාලිසා සිතුවම තවත් සුවිශේෂී වනවා. මේ උඩුකය පෙන්න චිත්‍රයක්. මේ සෙන්ටිමීටර් 77ත් සෙන්ටිමීටර් 53ක් අතර ප්‍රමාණයක සිතුවමක්. මෙම සිතුවම ෆ්‍රැන්චෙස්කෝ ඩෙල් ජියෝ කොන්ඩෝගේ බිනිඳ වන ඉතාලි වංශවත් කාන්තාවක් වන ලීසා ඩෙල් ජියෝ කොන්ඩෝගේ බව ඇතමුන් ප්‍රකාශ කරනවා. සිතක ඇති වූ වේදනාවක් තුලින් සිනාසීමට උත්සාහ කරන හැඟීම් ප්‍රකාශනයේ චිත්‍රය තුල ගෙන දෙන්නේ ජීවමාන ලක්ෂණයක්. තවද බොහෝ ප්‍රවීණයන් විශ්වාස කරන්නේ සිතුවමේ පසුබිම පිළිබඳව හරියාකාරව සොයාගෙන නැති නමුත් ඒ ඉතාලියේ ටස්කනි කලාපයේහි ස්ථානයක් නිරූපණය කරන බව. මේ ප්‍රංශයේ ලුවර් කෞතුකාගාරය තුල ප්‍රදර්ශනය සඳහා පවතිනවා. සීන් ලී පූර්වක් මත තේසයිමින් සිතුවම් කර ඇති මෙම සුවිශේෂී සිතුවම ලෝකේ ජනප්‍රියම සිතුවම් බව සඳහන්. මයිකල් ඇන්ජලෝ ලියනාඩෝ ඩාවින්චින පුනරුදේ බිහි වූ විශිෂ්ට කලා ශිල්පීන් අතරටම එක්වන තවත් විශේෂ කලාකරුවෙක් තමයි රෆායෙල් සැන්ටි කියන්නේ. ඔහු උපත ලබන්නේ 1683 වසරේදී පමණ ඉතාලියේ උර්බිනෝ නගරයේදී. මොහුට වයස අවුරුදු 8දී පමණ ඔහුගේ මව මිය යනවා. නමුත් ඔහුට වයස 11 වන විට ඔහුගේ පියා දෙවන විවාහයක් සිදු කර ගන්නවා. මොහු කුඩා කල සිටම ඇඳීමට දක්ෂතා පෑ ඇති බවද සඳහන්. කෙසේ නමුත් රෆායෙල්ගේ පියා විසින් ඔහුව පියට්‍රෝ පෙරගිනෝගේ වැඩමුළුවට ඇතුළත් කරනවා. එයින් අනෙක් ශිෂ්‍යයන්ට වඩා ඔහු ගුරුවරයාගෙන් ගත යුතු සියලු දැනුම ලබාගත් බව ඇතැමුන් ප්‍රකාශ කරනවා. රෆායෙල් ශිල්පියා චිත්‍රකලාවේ වැදගත් තැනක් හිමි කරගන්නේ මැඩෝනා හෙවත් දෙව්මෑණියන්ගේ රූප ඇඳීමේ දක්ෂතාවය නිසා. ඉතා පියකරු, සීනිඳු, පැහැපත්, සෞම්‍ය ගති ලක්ෂණ වලින් යුත් මැඩෝනා චිත්‍ර අතර මැඩෝනා ඔෆ් ද චෙයා, මැඩෝනා ඔෆ් ද ග්‍රෑන්ඩ් ඩියුක්, ඇල්බා මැඩෝනා යන කෘතීන් වැදගත් ස්ථානයක් හිමි කරගන්නවා. ද ස්කූල් ඔෆ් ඇතන්ස් යන සිතුවම රෆායෙල් විසින් නිම කළ සුවිශේෂී චිත්‍රයක්. මේ නිරූපණය වන්නේ එකල ග්‍රීසියේ ඇතන්ස් නගරයේ විසූ පඬිවරුන් විසින් කිසියම් ප්‍රශ්නයක් විසඳීම සඳහා ගත් අවස්ථාවක්. මේ දිස්වන පඬිවරුන් අතර ප්ලේටෝ, ඇරිස්ටෝටල්, සොක්‍රටිස් හා පයිතගරස් යන පඬිවරුන් විශේෂයි. විශාල ආරක්කු සහිත මන්දිරයක් තුළ නිරූපණය කර මානව රූප 49කට වැඩි ප්‍රමාණයක් මෙහි දැක ගන්න පුළුවන්. මෙම සිතුවමේ මැදට වන්නට සිටින්නේ ප්ලේටෝ සහ ඔහුගේ ශිෂ්‍ය ඇරිස්ටෝටල්. මේ පොතක් ඇතැතිව බිම වාඩි වී සිටින්නේ පයිතගරස් පඬිවරයා. මේ ටොලමි ලෝකබෝලයක් ඇතැතිව සිටින අයුරු පෙනෙනට තිබෙනවා. එසේම මෙම සිතුවමේ ඇතීනා, ඇපලෝ, මිනර්වා යන දෙවිවරුන්ද දැක ගන්න පුළුවන්. කලාත්මකතින් ගත් කල ඇතැන්ස් පාසල රෆායෙල්ගේ චිත්‍ර අතර සුවිශේෂී තැනක් හිමි කර ගන්න සිතුවමක්. මෙම සිතුවමේ ඉහළ තලයේ රූප සහ පහළ තලයේ රූප වශයෙන් දැක ගන්න පුළුවන්. මේ වර්ණවත් සිතුවමක් ලා පැහැති බිත්ති අතර මානව රූප තද පාටින් දක්වා තිබෙනවා.
මේ මානව රූප තාත්වික ක්‍රියාකාරී ස්වභාවික ඉරියව් නිරූපණය කරනවා සෙන්ටිමීටර් 500ක් සෙන්ටිමීටර් 770ක් අතර ප්‍රමාණයක සිතුවමක් වන මෙය නිමවා තිබෙන්නේ ඉතාලියේ වතිකානු මාලිගයේ ලෙස හඳුන්වන ස්ථානයේ